பாட்டி கத்துக்கிற உத்தம தேசனா. මේ අවස්ථාව මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නේ මෙහි අවස්ථාව යන්න ඉතා කොඩා කොටසක් සීගෙන එය මායාවක් බව වටහා ගන්නා ආකාරයේ උත්තරක දෙන්න කියලා මේ කියන්නේ මේ හුඟක් හදා මොකද මේ මොහොතින් මොහොත සකස් වෙන දේවල් වල මේ අවස්ථාව හැදින හැටි ඒකින් එක දැනගන්න ඕන. දැන් මේ සසර ගමන් කරන සත්වයේ යම් කිසි අධ්‍යයක උපන්නා ඒ උපදේ වඩා මැරෙනකන් දැන් මිනිසියෙක් වෙනවා නම් මිනිහාගෙන අවස්ථාව මිනිසයාගෙන අවස්ථාව සසරිදී තිරිසනා කියන අවස්ථාවල හිටියා එතනින් මැරලා ගියා මිනිහාගෙන අවස්ථාව ගැන ඒ අවස්ථාව ගත කළා මිනිහා මිනිසියෙක් වශයෙන් මැරලා ගියා දෙවියෙක් වුණා නම් තම් කාලයක් දෙවියෙක් වශයෙන් ඒ අවස්ථාව ගත කළා එතනින් මැරලා ගියා ආයෙත් හැරයක් මොකෙක් හරි සතෙක් ඌරියෙක් වුණා ඌරියෙක් වශයෙන් ගත කළා අවස්ථාව ආයෙ මිනිසියෙක් වුණා මිනිසියෙක් වශයෙන් ඒ කාර්යයන්කම් අවස්ථාව මේකත් මහා අවස්ථාවක් මේ මහා සසර ගමනේ අවස්ථාව ඒ කියන්නේ දැන් අපි මිනිස්යාගේ ගමන යන අවස්ථාවේදී ඒක අවස්ථාවක් ලබලා තමයි දැන් මේ ඉන්නේ. මිනිස්යාගේ අවස්ථාවක් මේ ඉපදිලා ගත කරන්නේ. දැන් මේක දැනගන්න බලලා මේ මිනිස්යාගේ අවස්ථාවේ පේනෙන තිබෙන රූපය මිනිස්යාගේ රූපේ සමානද හැමදාම? මේ මිනිස්යාගේ ආරම්භයක් තියෙනවා. ඒ අවස්ථාවේ උපතක් තියෙනවා. අතලමැද විපරිණාමයක් තියෙනවා. එහි අවසානයක් තියෙනවා. මේ අවස්ථාවක ස්වභාවය දකින්න ඕනේ. මනුෂ්‍යයා කියන අවස්ථාවේ පෙර නොතිබී හටගත් අවස්ථාව තමයි මව් ගැම කියලා ඉබදිච්ච අවස්ථාව. අතරමැද විපරිණාමයේ තමයි තරුණ බවටපත් වෙන්නේ, මහලු බවටපත් වෙන්නේ, මැරෙනකන් යන ක්‍රියාදාම. ගැටවරයා වුණා, තරුණයා වුණා, ඒ වගේ මැදි වයස් පුද්ගලයා වුණා, මහල්ලා වුණා, තුන්පුරුදු මහල්ලා වුණා, මරණයටපත් වෙනකන් ගියා. හිටියෙහුගේ විපරිණාමය. අන්න මනුෂ්‍යයා කියන අවස්ථාවේ විපරිණාම ක්‍රියාවලිය. ඒකේ අවසානයක් තියෙනවා මරණය. ඉයතාවේ ඉවරයි. ආයයට මනුෂ්‍යයා මල. දැන් එයා ඉවරයි. මෙන්න මේ අවස්ථාවක් අරගෙන වල්නම් මේ අවස්ථාව දැන් මොකෙද්ද හැදුනේ? මනුෂ්‍යයා කියන අවස්ථාව සකස් වෙලා තියෙනවා. බදරු අවස්ථාව, ළමා අවස්ථාව, ගැටවර අවස්ථාව, ඒ වගේම තරුණ අවස්ථාව, වැඩිහිටි අවස්ථාව, මහලු අවස්ථාව කියන අවස්ථා ගන්නවා. මේ සම්පින්දණය තමයි මේ මනුෂ්‍යයාගේ අවස්ථාව. දැන් ඕකෙන් ගත්තා එක අවස්ථාවක්. අපි තුමු හැම කිරාම ගන්න හොඳ මේක කියන තරුණ අවස්ථාව. අවුරුදු තරුණ අවතාවු 18 ඉඳලා 35 වෙනකන් ගත්තා කියන්නේ තරුණයි කියන අවස්ථාවේ ගත්ත ටික ඉතින් ගත්තා. දැන් අපි බලනවා මොකද මේ අවස්ථාව කොහොමද හැදුනේ? තරුණයා කියන අවස්ථාව. අවුරුදු 18 තරුණයා එක විදියක්. 19 තරුණයා ඊට වඩා පොඩ්ඩක් මෝරනවා. 20 තරුණයා තව ටිකක් මෝරලා 21 තරුණයා ඊට වඩා ටිකක් මෝරලා 22 තරුණයා ඊට වඩා තවත් මෝරලා. ඔව් 23 24 25 විදියට 35 වෙනකන් අපි ගත්ත තරුණයා කියන අවස්ථාව. දැන් වැඩි වයස් පුද්ගලයා වුණා කියෝකෙන් ඉහළ. දැන් තරුණයා කියන අවස්ථාව සමාන අවස්ථාවලින් නෙමෙයි හැදිලා තියෙන්නේ. අවුරුද්දෙන් අවුරුද්ද හටගත්ත එකිනෙකට වෝරපු අවස්ථා ගණනාවක් එකතු වෙලා 18 ඉඳලා අවුරුදු 12ක හරි කවන්නේ නැත්නම් 17ක හරි කවන්නේ කාලයක් එකතු කරලා. අවුරුදු 35 වෙනකන් ගත්තා නේද 40 වෙනකන් ගත්තා කියමුකෝ. තරුණයා කියන අවස්ථාව. එතකොට අවුරුදු 22ක. අවුරුදු 22ක කාල සීමාවක් කැටි කරලා තරුණයා කියනවා. තව තරුණිය ඒ මනුස්සයා. දැන් මනුස්ස අවස්ථාවේ කොටසක් ගන්න තරුණ අවස්ථාවලු වෙනවා. දැන් තරුණ අවස්ථාව කියන්නේ සමානද? අවුරුදු 18 ඉඳලා 40 වෙනකන් සමාන නැහැ. තරුණයා කියලා කිව්වට. සම්මතයේ අවස්ථාව එහෙමයි. ඒ සම්මතයෙන් කිව්ව කාලේ අතරමැද විපරිණාමයක් තියෙනවා. ඒ විපරිණාමය තමයි 18 ළාම වල 19, 19 කිරට වල 21 ළාම වල, ඊට වල 21 එක ළාම වල, ඊට වල 22 එක ළාම වල වෙනසක් පේනවා ටිකින් ටික. ඔබලට තරුණයා කියන අවස්ථාව මැදි වයසට පතර 41 එක නා මැදි වයසට ඔන්න මෙන්න කියලා. දැන් තරුණයා කියන්නේ පුළුවන් කරන්නේ කීනවල ලැජ්ජයි. ඒ ගන්නටත් ආවා. අන්න දැන් අවස්ථා පරිවර්තනයේ හැටි. දැන් මේකෙන් දකින්න ඕනේ අවුරුද්දා ගානේ වෙනස් වෙනකොට. එක අවස්ථාවක් ගන්න. එනම් එක ආකාර පැවැත්මක් නෙමෙයි මේ තරුණයා කිව්වේ. අර විවිධ රාමිටපත් වෙලා මොහොති මොහත වෙනස් වෙනානේ ක්‍රියාදාමයක අවස්ථා සම්පීඩනය. ඒකත් එක අවස්ථාවක්. ඔය මහා අවස්ථාව දැන් තවත් ගොඩාක් කළ අවුරුද්දක වෙනස දේ අවස්ථාවට ගන්න. දැන් ඊ අවුරුද්දේ තරුණයා. දැන් 18 ඉඳන් 19 වෙනකන් කියන කාලේ ඉඳන් තරුණයා ගන්නවා. දැන් බලන්න මේ තරුණයා කියන එක නෑ හැදුනහම. අවුරුදු 18 ලැබුවා. 18 අවසානයි 19 ඉඳ ලැබුවා. 18 ලැබවු තරුණයයි 18 ගිවිලා අවසාන වෙන තරුණයයි දෙආකාරයක්.
18 රවුතරණේ අවුරුදු 18 හොවාවේ තියෙන්නේ. 19 ට ආසන්න කළ උසභාවේ 19 ට ඔන්න වෙන කිනරු තියෙන්නේ. කයි වෙනස් වෙලා. දැන් දකින්න ගිහිල්ලා අපි වෙනස් වෙච්ච හැටි. එනම් මේ එක අවස්ථාවක එක ස්වභාවයකට එක ආකාරයකට නෙමෙයි මේ අවස්ථාව කියන්නේ. අතරමැද වෙනස් වීමක් යනවා ක්‍රියාදාමය සහිත. යම් කිසි සම්මතයකටයි මේ කිව්වේ. 18 ඉඳන් 19 ට. අපි ඔක බලන්නේ මේක වෙනම එක හැදිලා තියෙන හැටි බලන්න. මාස 12කට පළවෙනි 18 ජනවාරි මාසයේ තිබෙන එකනාගේ ස්වභාවය නෙමෙයි 18 පෙබරවාරි මාසයේ එකනාගේදී මාසක වෙනසක් තියෙනවා. දැනුන් නැතත් මේ වෙනස විලා තියෙනවා ශරීරයේ. දවසක වෙනසක් තියෙනවා. බලන්න මේ දවසක් හැදිලා තියෙන්නේ කොහොමද? දවසක චර්යා රටා කොහොමද කියන්නේ කියෙවිලි. දැන් අපිට ක්‍රියා මාධ්‍ය තුනේ කොලස් වෙන කරගන්න පුළුවන් තැනට ආවා. කාලියෙන් කාලිය බෙදාගෙන ඇවිදilla දවසක අවස්ථාව වල ගත සරුණියේ. 18 තරුණියගේ පළවෙනි මාසේ පළවෙනි දවසේ අවස්ථාව. එයා 18 තරුණියගේ අවස්ථාව සකස් කරලා තිනේ දවසේ අවස්ථාව කොහොමද? ඉඳ ගන්නවා, හිට ගන්නවා, ගමන් කරනවා, නිදා ගන්නවා, අවස්ථා හතරක් දැම්මයි තියෙන්නේ. ওই 18 දවස ගෙවන්නේ කොහොමද තරුණියා? එකෝ ඉඳගෙන, එකෝ හිටගෙන, එකෝ ගමන් කරමින්, එකෝ නිදා ගන්න. ප්‍රධාන කාර්යයකට වින් කරගන්න. දැන් බලන්න මොන මොනවාද මේ කරන කාරණා. ඉඳගෙන හරි හිටගෙන හරි දැන් දෙයක් කරලා මොකද මේ ඉඳගෙන අවස්ථාව ගන්න. මොකද ඉඳගෙන ඉන්නේ අර බත් කනවා. අන්න අවස්ථාවක් අපි දෙන නමත් තිබ්බද? ඉඳගෙන ඉන්න අවස්ථාව මොකද්ද? ඉඳගෙන ඉන්නේ කෑම කන. අර මොකද ඉඳගෙන ඉන්නේ? පොතක් බලන. දැන් එක එක නා ඉඳගෙන ඉන්න අවස්ථාව. අර මොකද හිටගෙන ඉන්නේ? මුත්‍රා කරනවා. දැන් අර මොකද හිටගෙන ඉන්නේ? තාත් මොන හරි වගේ කතා කියනවා. අර මොකද හුදියාගෙන ඉන්නේ? ඔළුව කැක්ක වැඩි. අර මොකද හුදියා ඉන්නේ? කම්මැලි කවුද? ওই දවසේ ගවන්නේ හදාගත්ත සතරේ දියව කියවෙන හැටි. මොනවා හරි කාරණයක් වල වෙන මේ තවස්සා පොඩි පොඩි අවස්ථා මේ තියෙන. දැන් ඔතනින් ඊට පස්සේ තව අවස්ථාවක් ගන්නවා. අපි නෝ කෑම කන අවස්ථාව. ඉඳගෙන කෑම කනවා. අපි එකක් ගත්තා දැන් අවස්ථාව බලන්න. මේ කෑම කනවා කියලා කිව්වේ මොකද්ද? කොච්චර දවසකද? ඕකනේ පැය කාලයක් විතර යනවා. පැය කාලයක විතර ක්‍රියාදාමයක් මේ කෑම කනවා කියන්නේ. කෑම කනවා කියලා හෙල්ලෙන්නේ නැති ෆොටෝ එකක් අරගත්තාම ගත්තොත් කෑම කන එක එක අවස්ථාවක් ෆොටෝ එකේ තියෙන වැටල. ඡායාව වැටලා තියෙනවා. කෑම කකා ඉන්නකොට කවුරු හරි ෆොටෝ එකක් ගත්තොත් ඇහි පිය ගන්න මොහොතකදී ක්‍රියාවලියේ බත් කලා කන්නලා කටට ගන්න හදනකොට ෆොටෝ එක වැටලා තියෙනවා. කටට අත දාලා හපන විලාගේ හැටි ෆොටෝ එක වැටලා තියෙනවා. ඒක අනන විලා ෆොටෝ එක වැටලා තියෙනවා. කෑම කන විලා ඔකෝ ෆොටෝ එක වැටලා තියෙනවා. වැටෙන්නේ නැහැ. එහෙනම් අපිට පැහැදිලි දෙයක් පේනවා. මේ පැය භාගයක් තුළ ඇතුළත මොකක්ද අපි කරන්නේ? බත් ටික අනනවා. ඒ වගේම කටට ගන්නවා. කටේ දාලා හපනවා. හපලා ගිලිනවා. තව කතා කනනවා. මෙන්න මේ වගේ ක්‍රියාදාමයන් සමූහයකින් ගොඩාක් ගොඩා අවස්ථා සමූහයක් එකතුලා කෑම කන අවස්ථාවකින් එකක් මේ ගෙවනවා. එන්න මේ එක අවස්ථාවක් ඒ කියන එකක් වත්. ඊට වඩා ගොඩාක් ගොඩා අවස්ථා සම්පීඩියක් හැදිලා තියෙන ලොකු අවස්ථාවක් නම් කරලා සම්මත කරගන්න නමක් තියාගෙන. ඇති එකක් නෙමෙයි අපි තියාගත්ත නමක් විතරයි ඔතන තියෙන්නේ. ඒ ක්‍රියාදාමයේ ක්‍රියා නැන්න ක්‍රියා සම්පීඩනය. එකක් හැටියට වෙන්නන්නේ කෑම කනවා කියලා අපි නමක් තියාගත්තා. අන්න අවස්ථාවක හැටි. නම් යවත්තාව සදාතනික ස්ත්‍රි එකක් නෙමෙයි. ඊට පස්සේ බලනවා මොකද මේක හැදිලා තියෙන්නේ කෑම කනවා කියන එක. අන්න අනන අවස්ථාව. ඊට පස්සේ කෑමදී කටට නිකන් ගන්න අවස්ථාව ඇති. කටට දාගත් අවස්ථාව, හපන අවස්ථාව, ගිලින අවස්ථාව. දැන් මේ තවත් අවස්ථා කුඩා වෙනවා ඉන්නේ. නෑ කෑම කනවා කියන්නේ එක අවස්ථාවක් නෙමෙයි. කුඩා ඊට කුඩා කුඩා අවස්ථා සම්පින්නන එක පොදුවෙන් සම්පින්නන ක්‍රීමේකට දාපු නමක් විතරයි කෑම කනවා කියන්නේ. අනනවා කියන්නේ බලන අනනවත්තාවගෙන විනාඩියක් කන්නේ අනන්න. තත්පර 30කට ඇරුවා. තත්පර 30කින් අත කටට ගත්තා. තත්පර 30කින් හපලා ගිහිල්ලා. හරි ඉක්මනට කියන කායින කායින නම බලන්නේ ඕක. දැන් තත්පර 30 ගත්තාට පස්සේ බලමු. තත්පර 30ක අනනවත්තාව කොහොමද හැදුවේ? ඇඟිලි වගුරු කරන්න හදනවා, වගුරු කරනවා, බත් ටිකක් ගන්නවා, මාළු ටිකක් ගන්නවා, තියනවා, තද කරනවා, අඹරනවා. ඉතින් කොහොමෝ කී වතාවක් ඇඟිලි කරකවනවද අනනවා කියන එක. දැන් තත්පර 30. එහෙනම් අනනවා කියනවා දැන් මොකද කරන්නේ? බත් අනනවා. දාරම කදින් අන්න කණ්ඩ හදනවා අන්න කටට දාගත්ත අන්න ගිහිල්ලා මේ ඔක්කොම අපි හදාගත්ත පද ඒ අවස්ථා සම්පීඩනයෙන් කදින් වල හදාගත්ත පද මාලාවක් ඔය තියෙන්නේ ඔය එහෙකවත් එකාකාර ක්‍රියාවලියක් තිබුණේ නැහැ ඔය හැම එකම තිබුණේ විවිධාකාර ක්‍රියාදාමයන් කැටි වෙලා ඒ ක්‍රියාදාමයන් හඟවන්න කරපු දෙයක් විතරයි එතන තිබුණේ ඇති කරගත්තේ එහෙම දෙයක් මෙන්න මේ කියන කාරණේ එකින් එක වළනකට පෙළ වෙනවා මේ අවස්ථාව මොහොතින් මොහත ගෙවි ගෙවි ගොතිනාදීටපත් වෙනවා. එහෙම නැති අවස්ථාවක් නැහැ.
මොකක් නිසා කුඩා කුඩා අවස්ථාවෙන් අවස්ථාව ක්‍රියාත්මක වෙලා ක්‍රියාත්මක වෙලා ගිලා අවස්ථාව ඉවර වෙනවා. අවස්ථාවක් විද්‍යාමාලා තියෙන එහෙම ක්‍රියාදාමයක විදිහ හදාසනික ඒකකේ ඉන්නේ නෙමෙයි. එහෙනම් අසංකතයයි සංකතයයි දෙක බලනකොට සංකතයක ස්වභාවයක් තියෙනවා සකස් වෙච්ච දෙයක ස්වභාවයක් තියෙනවා. මොකද්ද? උපතක් පේනවා හටගන්නවා පේනවා. ඉස්සෙල්ලා තිබුණේ ආරම්භ වුණා. ඔන්න බත් අනන්න ආරම්භ කළා. දැන් බත් අනනවා. හිතියුගේ විපාරියම විපරිණාමයක් වෙනවා. අනනවා කියන එකේ වෙනස් වීම ඇඟිලි එකින් එක එහා යනවා මෙහාට යනවා. පොඩි වෙනවා වාල් ටිකක් ගන්නවා බත් ටිකක් තියෙනවා ඒක රඹරනවා. හිතියුගේ විපරිණාමය. අනනවා කියන එකේ විපරිණාමය. එහි අවසානයක් වෙන්නේ. අනලා ඉවරයි. තත්තර භාගයක් කියන්නේ. අන්න සකස් වෙච්ච එක හැටි. ඔහොම නේ තමයි සියලු සකස් වෙච්ච හැටි සංකත හැදිලා තියෙන්නේ. එනවා සංකතියක් නම් කිසි කෙනෙක් මේ සංකතිය හොඳයි මේක වල මෙසේමවතී වගේත් එසේ පවතින ක්‍රමයකින් හැදිච්ච එකක්වත් තියෙනවා. ක්‍රියාදාමයන්ගෙන් හටගත්තා වූ ක්‍රියාදාමයන්ගේ මායාවන්ට අපි ප්‍රියයි මනාපයි කියනවා අප්‍රියයි යමනාපයි කියනවා මේක හොඳයි මේක පරිහරණය කළේදී මේක මෙසේ පැවැත්විය යුතු කියන අන්ත පවත්තණ්ඩෝ හොඳයි කියලා අපිට ඕන හැටිය පවත්තණ්ඩෝ පුළුවන් එකකින් හටගත්ත එක දර්ශනයක් එක ශ්‍රවණයක් එක මාත්‍රියක් අපි දැනගන්න දින අද ලෝකේ කියන්නේ. ඔන්නෝක බලාගෙන ඉන්න විනා ලෝකේ කියන එක හැදිලා තියෙන්නේ මෝහතාපාසය ගෙවි ගෙවි ක්‍රියාත්මක කියලා ගෙවි යන මාත්‍රාවලි. ඒ මාත්‍රා තන්සු මාත්‍රිය වලත් එහෙම එකක්ම ඊටතර කුඩා අංශුන්ගේ ක්‍රියාදාමයක ප්‍රතිඵලය අපි දා. ඒකාකාරව පවතින කිසිම එකක් අපි හිත වැදලා නැහැ. මේක හොඳයි කියලා කිව්වේ මොහොති මොහොත ගෙවි යන විනාශය යන ධර්මතාවයක නිසා. පවත් ගන්න පුළුවන් ඒක හිත වැදගත් කිසිම සත්‍යයක් නැහැ. ඉතල කල් අපි යම් පංචකාමී කියලා ගත්තනම් ප්‍රියමනාපය කියවනම් ඔන්නෝම ක්‍රියාදාමී අවස්ථා ස්වභාවයේ ක්‍රියාදාමයකද ඒකේ ගැටි වෙලා හිටන් එහෙම එක හේම අවස්ථාවක් හොඳ එකක් තියෙනකල හිතාගත මායාවෙන් නිගමනය කරා නිසා ඇත්තක් දැක්කේ නෑ නේද කියලා මේ ප්‍රඥාවෙන් දිරගානේ මේක මෙලිහි කරන්න ඕන. පළව දැනගත්තා බගිනා මේ අවස්ථාව මොහොති මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයටපත් වන්නේ මේ. ඉතින් මහ අවස්ථාවක් වුණා දැන් අරව කුංචි අවස්ථාවක් ගන්නවා. අපි දැන් මොකයි මේ? කවුරු හරි ගියා බලාගෙන සම්පෝධින් ආස්වාදින් කියලා ගන්නවා වගේ හදන්නේ. මේ අවස්ථාව මොහොති මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට මොකද යකෝ කරන මොට්ටකම උඹට කරන්න පුළුවන් කක්ද ඒක කරන්න. මුලාටපත් වෙලා හිටන් ආස්වාදින වැඩි මායාවකට අවිලා අසාර වන්නව සංඛාරයක් පස්ස යනව නේද? හරයක් ඇති එකක් තියෙනවද ඒ ක්‍රියාවලිය? ඔක කිවිලයන් එකක් නමුත් ඔකෙන් හරයක් ඉදිරි කරනවා. නෑ වේදනාපත් කළා හිටන් එක එක වේදනාවන්ට විතරවට කරලා හිටන් ගෙවිලයන් ඒවා නිසා. එවඳු ක්‍රියාදාම නිසා සාධාතනිකව පිළිහිටන්ට ඉන්න හොඳයි කියලා එකක් ඔය එක දෙනකවත් නෑ නේ ක්‍රියා මාත්‍රයකවත් නෑ. ඔන්නම දකින්න පටන් ගන්නවා. සියලු අවස්ථාව මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නේ සියලු අවස්ථාවේ ස්වභාවය එකයි කියලා දකින්න. සියලු අවස්ථාව මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන ධර්ම ස්වභාවය කොට ඇත්තාම කියන මේකමයි ධර්මතාවය. මේකෙන් අහක අවස්ථාවක් නෑ. ස්වභාවය එකම ධර්ම නියාමයේ දකින්නවා. ඉතින් මුලාවට පස්සත් මේ වගේ අවස්ථා තමයි හොඳයි කියකින් මේ අල්ලා ගන්න හදන තියා ගන්න හදන. මගේ කරගන්න මම කරගන්න දඟලන බැරි දේ. මුලාවට පත් වෙලා මම කියකෙද්දි ඒවිල යනවා. මම කිය කිය ඉන්නවා ඒවිල යනවා. මගේ කියනවා ගෙවිල යනවා. ඉතින් මම ජීවත් වෙනවා කියන හස් ගාලා පණ යනවා අන්තිමට. මම ජීවත් වෙන එක ජීවත් වෙන හැදුවර කවදාත් එහෙම එකක් හිතුවේ නැහැ ධර්මතාවය විනාශ කරන්න බෑ. එහෙනම් මෙහෙම දෙයක් තියෙන මොනවා මම කරන්නද මොනවා මගේ කරන්නද මොනවා ආත්ම කරන්නද? බැරි දෙයක් කරන්න මොනසු දාගල ඉගෙන කියන අවිද්‍යාවේ වැඩ පිළිවෙල කියන. අන්න අවිද්‍යාව පත්‍ය සංඛාරා ගොඩනගගෙන ඉතින් ප්‍රඥාවෙන් දැක්කා. එහෙනම් ඔය කරන හැම වැඩ පිළිවෙල මොකද්ද? අවිද්‍යාව පත්‍ය සංඛාරානේ ඇදලා හලු. ඒක හොඳයි කියලා හලු. අවිද්‍යාව ගොඩනගගෙන පොතින්ද එහෙම එකක් නිත්‍යයි සුඛයි ආත්මකින් දෘෂ්ටිය නිසා. නමුත් ඒකේ ස්වභාවය මොකද්ද? අනිත්‍ය දුක අනාත්ම නිසා කිසි දෙයක් ඒක ගන්න හරියක් නැහැ යථාර්ථයේ ඒකයි. ධර්මානුකූලව දැකලා මොකද වෙන්නේ? ඒක හිත වඳිනවට නෑ කන්නේ නෑ හිත අන්දරාගී නෑ විපාකස්කන්ධය ක්‍රියාත්මක කරන්න යමක් කළ යුතුද කී යුතුද හිතිය යුතුද ඒ දිග ඒ හේතුයෙන් කරා මිස චන්දරාගීන් කරන්න කියන්නේ හිතන් දෙයක් පොඩි දුරුන්නේ නැහැ අන්තිවාදියක් තියෙන්නේ ඔක්කොම ඒ දිග කරයි විපාක ක්‍රියාවලියෙන් බලිගින්නම ආහාරය ගන්නවා ඒක හිත වැඩිලා නෑ විපාතින වදන ටිකක් ගන්නවා මල මුත්‍රා පහ කරලා නැගින් පහ කරලා එනවා නාන්න ඕන නම් නා ගන්නවා සීතල රුහුණු කහලිය ඇඳ ගන්නවා කාලය ගත කරනවා අර අවසානයේ ඉන්නේ දන්නවා මේක අල්ලන් ටිකක් මේක නෑ නව විපාකස්කන්ධය අවසානයක් තියෙන කවදා හරි මරණී එදයි පස්සේ ආයි පස්ස ආයි පාකස් කන්දිය ගොඩනගන්න කිසිම ඕනකමක් නැහැ. ඒ සංඛාර හේතුව ගොඩනගලද ඵලයේ කිව හරිනවා. සීනම් පුරාණ නවන්නත්ති සම්භව විරද්ද චිත්ත ආයිතිය වාස්මි කිය උතින්. පුරාණ ඡේදනවා. නවන්නත්ති සම්භව. ඔය පුරාණයේ ඡේදකල. පුරාණයේ කියලා කියන්නේ මොකක්ද? පුරාණයේ කියන්නේ කුණු ගොඩක. ඉස්සරේ වට නෙමෙයි ඉස්සරේ වමනද? ඒක කරන්නේ. ඉස්සරේ වගේ ඉවරයි. කීනම් පුරාණ. පුරාණයේ කියලා කියන්නේ අපවිත්‍රදී මොනවද අපවිත්‍ර රාගය අපවිත්‍රයි ද්වේෂය අපවිත්‍රයි මෝහය අපවිත්‍රයි ඔන්නේ පුරාණයේ ඡේ කරනවා කීනා පුරාණං කියලා රහතන් වහන්සේ නවං නැති සම්භව නවං කියලා කියන්නේ
යලි යලි හදා ගන්නා වූ ඉදිරි හදන සංඛාර. නවහන් නව ආහාරේ. ඒකෙන් තමයි අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන බව තමයි නව. නැති සම්භව. ඒක සම්භව කරන්නේ නැහැ. කීනම් පුරාණ නව නැති සම්භව. විරත් චිත්ත. චිත්තේ එතනින් වෙන් වෙලා තියෙන්නේ. නැවත භවයක් හදන්න හේතු හිත විරන් නැති කීන විජාගෙන් පීජ සීනයි. උන්හාතිත් නැවත උපදින්න හේතු වෙන්නා වූ හේතු පරම්පරාව හසකස වෙන්නේ නැහැ. විඥාන විජ හටගන්නේ. අවිරු හි ඡන්ද ඡන්දේ විදිලා. ඒක ඒ වෙරිලා නැහැ. නිබ්බාති දීරා යතාවදී ප්‍රදීරයන් වහන්සේ ඒ මහා ප්‍රඥයන් වහන්සේ ප්‍රදීපේනි විලනවයි කෙලවර කරන විපාකත් ගන්නේ ඊින් හට. සතර ගමනක් නැහැ කෙලවර. මේ රාතන් වහන්සේගේ ස්වභාවය. ඉතින් ওই ටික දකින්න ඕනේ. ওই ටික තමයි වෙන්නේ. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.